ලේටලය ඉල්ලාම සිටි සෞදි නීතිය ශ්‍රී ලාංකික ගෘහසේවිකා රිසානා නාෆි ඝාතනය කිරීමේ හද කම්පා කරවන වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ලොවට මුදාහැර ඇත. මානව හිමිකම් පිළිබඳව කඳුළු හෙලන ඇතැම් බලවතුන්ට මෙම හද කම්පා කරවන දර්ශනය තවමත් නොපෙනී නොදනී ඇතැයි අපවත් නොදනී. එහෙත් ජීවිතයක් අහිමි කිරීමේ චේතනාවකින් තොරවම ජීවිතයක් අහිමිවීමේ වරදට රිසානා තරුණියට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. අරාබිකරයේ ශරියා නීති අනුව ඇත්තේද හිතාමතාම සැලසුම් සහගත ලෙස ජීවිතයක් නැති කළහොත් මරණ දඬුවම හිමිවන බවය. වසර පහකටත් අධික කාලයක් සිරගෙයි දුක් විඳි රිසානාට සමාව දෙනවා යයි ප්‍රචාරය කළ සෞදි අරාබියේ වගකිව යුත්තන් අවසානයේදී ලෝම කම්පා කොට රිසානාගේ ජීවිතය ගෙලසිඳ නිම කළේය. මානව හිමිකම් හඬ නගන ජාත්‍යන්තර හියුමන් රයිට්ස් වොච් සංවිධානයේද නෙත් ඇරී ඇත. ඔවුන්ගේ විරෝධය සෞදි රජයට දැඩි ලෙස එල්ල වෙමින් පවතී. Human rights groups have condemned the beheading of a Sri Lankan housemaid in Saudi Arabia. It's outrageous that Saudi Arabia continues to execute people who committed a crime when they were still children themselves. Rizana Nafik was only 17 years old at the time. යුරෝපා සංගමය මේ කුරිරු ඝාතනයට දැඩි විරෝධය දක්වා සිටි. අපට තවමත් නිහඬව සිටිය හැකිද? මේ හද කම්පා කරවන සිද්ධීන් සමස්ත ශ්‍රී ලංකාවම කම්පා වී ඇත. රිසානා බේරා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා රජය ගත් උත්සාහය අතිමාත්‍ය. රාජතාන්ත්‍රික මට්ටමින්ද ඊයේ වෙනතුරුම ඒ සඳහා උත්සාහයන් දැරිය. එහෙත් සැමගේම ඇස්වසා රිසානා නාෆික් තරුණිය ගෙලසිඳ මරා දැමීමට තරම් සෞදි නීතිය කුරිරු විය. සෞදි රජයේ මේ තිරිසන් ක්‍රියාවට විරෝධය දක්වමින් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අහමඩ් ඒ ජවද් මහතා වහාම ශ්‍රී ලංකාවට කැඳවා ඇත. තමාගේ බිරිඳා අහඹු ලෙස ජීවිතය හැරගිය පලිය රිසානාගේ ලේන්ගත් දෙමව්පියන්ට කිසිදා කිසි කලෙක නිවි සැනසිල්ලේ නිවිහානේ ගත කරන්නට හැකි වේදැයි ලෝක ධර්මතාවය පෙන්වා දෙනු ඇත.